ගෘහණියක් විදියට ඔබ ගාව තියෙන ඔය අද්දකෙන් කොයිතරම්නම් විස්මිත වූ නිර්මාණ කරන්න හැකියාවක් තියෙනවද? අහලා තියෙනවා නේද? තැටීම් කියලා රේඳ කලාවක් තියෙනවා. මේ බලන්න මගේ ඇතේ තියෙන නිර්මාණ. දැන් ඔබ මොහොතකට කලින් දැක්කෙත් තැටින් රේඳ කලාව ඇසුරින් සිදු කරන ලද නිර්මාණ. ඉතින් මේ වගේ ලස්සන ගෙතුම් කොහොමද ඔබ කරන්නේ? එහෙම හිතනවද? හිතන්න දෙයක් නෑ. ඔබට මේ විදියට ලස්සන නිර්මාණයක් කරගන්න විදිය අද අපි කියලා දෙනවා බ්‍රහස්පතින්ද නුගසවනින්. ඔන්න තැටින් රේඳ කලාව පිළිබඳව ඔබට කියලා දෙන්න අද අපේ මැදිරියට ඇවිලින ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනි නිල්මිණි කෝත්තාගොඩ මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. හිස්සතින් ඇවිල්ල නෑනේ. නිර්මාණ ගොඩක් අරගෙන ඇවිත් තියෙන්නේ. මේ අපූරු දේවල් කරන්න මොනවද අපිට ඕන වෙන්නේ? ඕ මේක එක එක්තරා ගෙත්තම් විශේෂයක්. මේක නූල් වලින් තමයි දැන් මේවයි ඝනත්වය වෙනස් වෙන්නේ එක එක නූල් වලින්. සාමාන්‍යයෙන් ක්‍රොචට් නූල් වලින් ගොතුවහම මෙහෙම. ඊළඟට අපිට ඕන නූලකින් ගොතන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොතන්නේ ක්‍රොචට් නූල්, වෙනම ගොතන්න නූල් තියෙනවා ටිකක් මහත නූල. නමුත් ඉස්සෙල්ලා තැටින් වල තියන්නේ ගැටයක්. ඒ ගැටේ තමයි ඉගෙන ගන්න ඕන. මේ අපිට ක්‍රොචට් නූල් අවශ්‍ය වෙනවා. ඊළඟට තැටින් කටුවක් අවශ්‍ය වෙනවා. ළඟට කතුරක් ඕන වෙනවා නේ. ওই ටික තමයි ඕන නේද? හරි. මුලින්ම අද අපිට මොකද්ද මේ කියලා දෙන්න මෝස්තරේ? මේ ගෙතුම් ක්‍රමය මොකද්ද? ඔව්. මේකේ මේ මං ගොතලා පටන් අරන් තියෙන මේ වගේ ටේබල් මැට් එකක්. දැන් ඒ වගේ එකක් ගොතන්නේ ඉස්සෙල්ලම මේ වගේ තැටින් කට්ටක් තියන්න ඕන. මේවා වෙළඳ පොළෙන් ගන්න පුළුවන්. මේ තියන්නේ අන්න බලන්න. අපි මේකට කියන්නේ තැටින් කටුව කියලානේ. හරි. ඊට පස්සේ මෙහෙම රවුමක් ගන්න වං අතට. ඊට පස්සේ අපි පෙන්නමුද පැහැදිලිව. මේ බලන්න. මේ විදිහට රවුමක් මුලින්ම හදා ගන්න ඕනේ අතේ. හරි. ඊළඟට දකුණු අතට තමයි තැටින් කට්ට ගන්නෙ. ඊට පස්සේ මෙහෙම අත වටේ රවුමක් දාලා ඒ නූලයි මේ නූලයි අතරින් තැටින් කට්ට යවනෝ. යවලා ඒක අදිනෝ. ඇද්දහම මෙහෙම අටක් වගේ අර අත වටේ ඔතාගත්ත නූල එනෝ. ඒ අටේ ලොකු රවුමෙන් ඇදලා ඇඟිලි වලින් ඒ ගැටේ තද කරගන්නෝ. ඊළඟට ඉස්සෙල්ලා දැම්මේ අත වටේනේ, මේ පැත්තෙන් දාලා ආයිත් ඒ නූලයි ඇදිච්ච නූලයි අතරින් තැටින් කට්ට දාලා මෙහෙම අදිනවා. ආයිත් එනෝ අටක්. ඒකෙන් මෙහෙම තද කරගන්නවා ගැටේ. ඒක තමයි තැටින් ගැටේ. ඒක තමයි තැටින් වල මුල් පාඩම, පළවෙනි ගෙතුම් ක්‍රමයනේ. අපි තව එකක් කියලා දෙමුකෝ. ඔව්. මෙහෙම වටේට දාලා මේ දාපු නූලයි අතේ පටලවා ගත්ත නූලයි දෙක අතරින් මෙහෙම තැටින් කට්ට දාලා මෙහෙම අදිනවා. ඇද්දාම අටක් හැදෙනවා. ඒකෙන් ලොකු රවුමෙන් ඇඟිලි ටික දාලා ගැටේ තද කරනවා. දැන් අවසානේ ඉන්නේ මොන වගේ ගෙතුමක්ද කියලා අපි පෙන්නු. මේ බලන්නකෝ. අර කියපු විදියට ගෙතුවාම මෙන්න මේ විදියට තමයි ඔබට දැක ගන්න පුළුවන්කම තියෙනවනේ. මේ විදියට තමයි එන්නේ ගෙතුම් ක්‍රමය. හරි. ඊට පස්සේ දැන් මේ ඊට පස්සේ සාමාන්‍යයෙන් මේකේ ගැටේ වැටෙනවා. දැන් මේ ගෙතිල්ල නිවැරදිද කියලා බලන්න මහපට ඇඟිල්ලයි සුලැඟිල්ලයි අතර තියෙන නූල මෙහෙම අදිනකොට තැටින් කට්ටේ නූල තමයි ඇදෙන්නේ. එතකොට තමයි මේක නිවැරදි. නැත්තම් වැරදිලා ආයිත් ගලවන්න ඕනේ. අපි පෙන්නමුද කොහොමද මේ මොන නූල දදින්න ඕන? මාපට ඇඟිල්ලයි සුලැඟිල්ලයි අතර තියෙන නූල මෙහෙම අදිනකොට ඒක ඇදෙන්නේ තැටින් කට්ට තියෙන නූල. එහෙම ඒ නූල නම් ඇදෙන්නේ ගෙතුම නිවැරදි. ගෙතුම නිවැරදි. ඊළඟට දැන් මේ හැම එකක්ම යුනිට් එකක්. තැටින් වල තියෙන විශේෂත්වය තමයි දැන් මේක ඕන තරම් ගොතන්න පුළුවන්. එහෙම ගොතන්න මෙහෙම භාෂාව කියන්නේ ඒක පූට්ටු කරනවායි කියලා. මෙහා පැත්තේ තියෙන පුඩුවට මෙහෙම ගොතන කට්ට දාලා මේ අතේ තියෙන රවුමේ තියෙන නූල් අරගෙන මෙහෙම අරගෙන ඒ රවුමට දාලා මෙහෙම අදිනවා. ඒක තමයි පූට්ටුව කියන්නේ.
ඊට පස්සේ ආයෙත් ඉතින් ගොතනවා. පටන් ගන්නවා නම් ඉස්සෙල්ලම නිවැරදිකම බලන්න. මේක නිතරම බලන්න ඕනේ ගැටේ වැටිලාද කියලා. ඒ මේකෙන් ඇත්තටම වෙන්නේ මේ නූලෙන් ගහන ගැටේ අනිත් නූලට යවන එක. දැන් අනිත් නූලට හරියට ගියේ නැත්තම් මේක ගැටයක් වැටිලා. ඊට පස්සේ මෙහෙම ආයිත් මේක මේ මෝස්තරේ හැටියට තමයි පුට්ටු කරන ඒවා එන්නේ. දැන් මේ තැටින් මේක මේ බලාගෙන ඉන්නකොට නම් මේ නිර්මිනි මහත්මිය කරනකොට නම් බලාගෙන ඉන්න ආසයි. මේ පුංචි මැජික් එකක් වගේනේ. පුරුදු වුණාට පස්සේ ඒ මැජික් එක ඔබටත් ගෙදර ඉඳන් කරන්න පුළුවන්. ඉතින් පුහුණු වෙන බැරි කමක් නැහැ නේද? මුලින් පොඩ්ඩක් අමාරු වෙයිනේ අපිට. ඕ ඒක මේ මම නම් කියන්නේ ටිකක් මහත නූලක් ගත්තාම මේක හරිම මේ ලේසි වැඩක්. මේ ඒක ටික ටික පුරුදු වෙනකොට මේක අමාරු වැඩක් නෙමෙයි. ඇත්තටම ඉවසීම ප්‍රගුණ කරගන්න මේ හොඳ වැඩක්. අනිත් එක මේ ගැට ගහන ඒවා හරියට ගාන්ට තියන්න ඕන. වෙන දේවල් කර කර සාමාන්‍යයෙන් තැටින් නම් ගොතන්න අමාරුයි. මේ සම්බන්ධවම අවධානයෙන් ඉන්න ඕනේ. ඒක නැත්තම් ඒ ගණන වරදිනෝ. දැන් ඊට පස්සේ දැන් තැටි මෝස්තරයක් නෙවෙයි හැමුණත් දෙන්නේ නේද? දැන් ඊට පස්සේ දැන් මෙහෙම මං කරලා ගොතලා ඉවරයි. ඒකට කියන්නේ මුද්දක් කියලා. ඊට පස්සේ මෙහෙම ඇදලා ඒ මුද්ද ඉවර කරනවා. මේ බලන්නකෝ. දැන් මේ තියන්නේ තැටිම් රේන්ද කලාවෙන් සිදු කරපු තවත් ලස්සන නිර්මාණයක්. මේක මේ ඔබ කොටන්නේ. ඔව්. බලන්නකෝ. මේ බෙරඳ පොලේ තාමත් ලොකු මිලක් යටතේ තමයි මෙවැනි නිෂ්පාදනයක් අලෙවි වෙන්නේ. ලොකු වටිනාකමක් තේනවා. ඒ වගේම බොහොම විසිතරුයි. මේ කොහොමද මේ ඇත්තටම නිර්මිනි මහත්මිය මේ මෙවැනි නිෂ්පාදන මෙවැනි රේන්ද කලාවකින් කරන නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම කොහොමද? සාමාන්‍යයෙන් නම් මේ ලංකාවේ නැහැ. ඒ වුණාට මම මේ අවස්ථාවේ ශිල්ප සභාව මතක් කරන්න ඕන. ඒගොල්ලන් තමයි ලොකු ඇගයීමකට ලක් කරන්නේ මේ වාර්ෂිකව පවත්වන තරඟ වලට තියනෝ. අනිත් එක තමයි සාමාන්‍ය ලොකු නිර්මාණයක් කරන්න ගොඩක් කාලයක් යනවා මේකට. මේ අපනායන වෙළඳ පොළ නම් හොඳයි සාමාන්‍යයෙන් සංචාරකයෝ. මේ අපි දැන් කලින් පෙන්නෝ වගේ ජැකට් එකක් කරගන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? සාමාන්‍යයෙන් සති 3ක් වගේ යනවා. ඒ වෙනුවෙන්ම කාලය යොමු කරන්න ඕනේ නේද? දැන් මේ වගේ මේ පුංචි පුංචි නිර්මාණ මේ දැන් මේ වගේ දේවල් මේ මගේ අතේ තියෙන මේ පුංචි නිර්මාණ කිහිපයක් එකතු කරලා එක නිර්මාණයක් සකස් කරගන්න පුළුවන්. ඔව් පුළුවන්. ඉතින් බලන්න අත් දෙකකට කොයිතරම් නම් විස්කම් වූ දේවල් කරන්න පුළුවන්කම තේනවද නේද? දැන් මේ වගේ රේන්ද කලාව යොදාගෙන විශේෂයෙන්ම මනමාලියන්ට සාරි වුණත් මේ කාලය කරගන්නව නේද? ඔව් සාරි බෝඩර්ස් පුළුවන්. මේ ඒවනම් හරි ලස්සනට කරන්න පුළුවන්. ඇත්තටම මේ හරිම මේ කලාත්මක නිර්මාණ කරන්න පුළුවන්. සහ මේ වටිනාකමිනුත් ඉතාමත් හොඳ වටිනාකමක් පේනවා මේ වගේ නිර්මාණයක් කරගත්තට පස්සේ. සහ මේ ඉතාමත් විසිතුරුයි. ඔව් ඒක අනිත් එක ශක්තිමත් කම වැඩි. ඒ කියන්නේ ලේස් එකකටත් වැඩිය මේවා මේ එහෙම ගැලවෙන්නේ එහෙම නැහැ. කල්පවැත්ම කියන දේත් අපිට අපි යම් කිසි දෙයක් භාවිත කරනකොට කල්පවැත්ම කියන කාරණාවත් ඉතාමත් වැදගත් නේ. ඒ වගේම පුංචි දරුවන්ගේ ඇඳුම් වුණත් මේ වස්ත්‍ර වලින් හදාගන්න පුළුවන්. ආභරණත් පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේක ලන්දේසින්ගෙන් ආපු කලාවක්. මේ සමහර රටවල් වල ආභරණ වලට ගොඩක් මේ පාවිච්චි කරනවා තියෙනවා. හරි. දැන් කතාවෙන් මොකද අපේ නිර්මාණට වෙන්නේ? ඔව් ඒක තමයි. අපිට පුට්ටු කරන්න සාමාන්‍යයෙන් මෙවම් ක්‍රම කීයක් විතර මූලිකවම අපි ඉගෙන ගන්න ඕනද මේ වගේ පුංචි නිර්මාණයක් කරගන්න? ඉස්සෙල්ලාම මේ තැටින් ගැටේ පුරුදු වෙන්න ඕන. ඊළඟට පුඩුවක් දාන හැටි පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ මේකට කියන්නේ පුට්ටු කරනවා කියලා. ඊට පස්සේ පුට්ටු කරන එක ඒවා එච්චර අමාරු දේවල් නෙමෙයි. ගැටේ පුරුදු වුණායින් පස්සේ ඊට පස්සේ දෙපටින් ගොතන්න පුරුදු වෙන්න ඕන. දෙපටකින් ගොතල එහෙම තමයි ලොකු නිර්මාණ වලට යන්නේ. දැන් අපි වෙළඳ පොලේ ඇඳුම් ගන්න ගියාම
මේ වගේ මෝස්තරවලින් හැඩවුණු ඇඳුම් අපි දකිනවා. බලන්න සහ ඒ වෙනුවෙන් වෙළඳපොළ විශාල වටිනාකමක් තියෙන. මේ බලන්න ලස්සනනේ ඇඳුමකට යොදාගන්න පුළුවන්. ඔය කොලර් එකක්. ඔව් කොලර් එකක් අරකත් කොලර් එකක්. මේ වගේ එකක් අපිට ගොතා ගන්න කොච්චර කාලයක් යනවද? ඕ වගේ එකක් සතියකින් වගේ දැන් මට ඉක්මනට ගොතන්න පුළුවන් හන්ද පුළුවන්. ඒත් අර බොහොම මේ කල්පනාවෙන් දැන් මේකේ තියෙන අනිත් වැදගත්කම තමයි මේක අර පොඩි ගැටයක් හරි වැඩි වුණොත් හරි අඩු වුණොත් හරි දැන් නිර්මාණය බලනකොට ඒක පේනවා. ඒක හන්ද ඒක හරීම කල්පනාවෙන් තමයි කරන්න ඕන. ඒ වගේම තමයි මම දැක්ක තවත් විශේෂ දෙයක් මේ වර්ණ ගැලපීමත් හරි ලස්සනට තියෙනවා. කොහොමද අපි මේ ගැන සැලකිලිමත් වෙන්නේ? ඒක නම් ඉතින් සාමාන්‍යයෙන් මේ උත්පත්තියෙන් තියන්න ඕන එකක් නෙවෙයි. ගෙතුම් කලාවත් එක්ක ඉන්නකොට මෙහොම එක්ක ඉන්නකොට ඒ දේවල් උපතින්ම තියෙන්න ඕනේ. ඔව් ඒක තමයි සමහර වෙලාවට මේ එහෙම වර්ණ දැක්කහමත් ආසයි ඉතින් මේ මෝස්තර වුණත් මට නිකන් ඉන්න වෙලාවටත් එහෙම හිතෙනවා මෙහෙම කරොත් කොහොමද. ඒකයි ගොඩක් වෙළඳ පොළ ගැන මං හිතන්නේ නැත්තේ මගේ මේ සේරම පරිේශන. මේවා ලෝකෙ කොහෙවත් නැහැ. මම තනියෙන් තමයි මේ මහත්මිය ළඟ විතරමයි තියෙන්නේ. ඉතින් මේ දැනුම ඔබට ගන්න හැකියාව තියෙනවා. නිලමිනී කෝත්තාගොඩ මහත්මියව සම්බන්ධ කරගන්න ඕන හැකියාව තියෙනවා. මම දුරකථන අංකය සඳහන් කරන්න 071 13 53 641 ඇගේ දුරකථන අංකය. ඉතින් ඒ දුරකථනංගෙන් ඇයව සම්බන්ධ කරගන්න. මේක හරි ලස්සන කලාවක්. වෙළඳපොළ තුළ ඉතාමත් වැටිනා මිලගානක් මිලගණන් නියම වෙච්ච කලාවක්. ඉතින් කෙනෙක් මේ වෙනුවෙන් යොමු වෙනවා නම් මොනවද නිර්මිනි මහත්මිය දෙන්න තියෙන උපදෙස්? ඕ මට ඕන වෙලාවක මා කැමති මේ උදව් කරන්න. මොකද මේක මේ නැති වෙලා යන කලාවක්. මේ ඒ කියන්නේ දැන් මේ මගෙන් දෙයක් ඇහුවත් අහන්නේ ගොඩක් රිටා මේ වයසට ගියපු ඒ වගේ අය. මේ මං කියන්නේ තරුණ ළමයි මේක පුරුදු වෙන්න ඉවසීම. වෙළඳ පොළ ගැන නෙමෙයි හිතන්න ඕනේ, ඉවසීම ප්‍රගුණ කරන්න. දැන් මේ කාලේ හැටියට ඒකම තමයි කරන්න ඕනේ. මේ වගේ දේවල් ඉස්සරහට ගෙනියන්න ඕනේ. කාන්තාවක් විදියට මේ වගේ දෙයකට හුරු වීමම ඉතාම වටිනවා. ඇගේ දුරකථන අංකය ඔන්න දැන් තිරේ දිස්සුණා 071. මම නැවතත් සඳහන් කරන්න, මේක වටින දුරකථන අංකයක්. 071 13 53 641 අපේ නිර්මිනි මහත්මියගේ දුරකථන අංකයේ. ඉස්සර අපේ අත්තම්මලා මේ වගේ දේවල් වලින් අඩුවක් නැතුව දස්කම් දක්වපු අය නේද? ඉතින් මේ කලාවන් අපි ඉදිරියට අරගෙන යන්න ඕනේ. ඒ වෙනුවෙන් නිර්මිනි මහත්මිය වගේ අය ඉදිරියට ඔබට ඕ ශක්තිමත් කරන්න ඉන්න. ඉතින් බොහොම ස්තුති. අද මේ වටින දේ බ්‍රහස්පතින්ද නුගසවන හරහා අපේ හිතවතුන්ට සමීප කරන්න ආවට අපි තවත් දවසක මුණ ගැහෙමු. මේ කටයුතු මේ විදිහටම කරගෙන යන ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන. අයිබෝවන්. අයිබන් බොහොම ස්තුති. අත්කම් නිර්මාණ විශේෂාංග අපි මේ විදිහට නිමා කරනවා. මේ ළඟට මහ පොළොව වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන්න අපි සෝදානම්. රැඳී සිටින්න බ්‍රහස්පති ඉඳනුගස වෙන සමගයි.